මම දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් මේ තරඟයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ගායන හැකියාවත් එක්ක අනාගතයේ ගායිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නවා. පෙර ආත්මයක එක රාත්‍රියක කියන ගීතය තමයි මම අද ගායනා කරන්නේ. අද මොකුත් කියන්නේ. පවනිගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා නිල් වර්ණකුලසූරිය මහත්මයායි. මීට වඩා හොඳට කියන්න පුළුවන්කම තිබුණා. මං හිතනවා ඉදිරියේදී මීට වඩා ආත්ම විශ්වාසයෙන් යුතුව ගීත ගායනා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. සුභපතමි. නෙළු අධිකාරී මහත්මිය, ඒ සින්දුවක් කියනකොට අපිට වොයිස් එක තියෙන පමණට වලින් එකෙන් කියන එක නෙමෙයි සින්දු කියනවා කියන්නේ. ඒකට ෆීල් කරලා, ඒක හැඟීමක් කරලා, ඒක කතාවක් බවට පත් කරලා තව කෙනෙකුගේ හදවතේ ඒක වැඩක් මේ කතාවක් හැටියට ගොඩනගන්න ඕන. ඒක තමයි අපි වාට බැඳෙනවා කියලා කියන්නේ වොයිස් එකට. හරි, අපි සුබ පතනවා. හේෂාන් ගමගේ මාත්මයා, මම බලාපොරොත්තු වෙනවා හැමදෙස්සම මම ගැන හිතන කොටත් මම හදන්නේ කවද්ද මම පර්ෆෝමර් කෙනෙක් වෙන්නේ කියන එක. ඉතින් අපි නිකන් රිට ගහලා වගේ පැනෙන්නේ නැතුව, එක්ස්ප්‍රෙෂන්ස් නැතුව සිංග කරන කෙනෙක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ තනිකරම පපුවල් වලට කතා කරන සිංගර් කෙනෙක්, පර්ෆෝමර් කෙනෙක්, මියුසිෂියන් කෙනෙක්. ඉතින් දෙයියෝ දෙන විදිය එක එක විදිය වෙනස්නේ. ඉතින් ඔයාලට ගොඩක් දෙයියෝ දීලා තිනවා. ඔයාලට ලස්සන හිනාවක් දීලා තිනවා. ඒක ඔයාලට යූස් කරන්න පුළුවන්. යූස් කරනවා නම් සමහර කෙනා හිතලා නැතුව ඇති.
තොට ඒකත් එක්කම සෙකන් වර්සකේදි ෆස්ට වර්ස එකේ ඇතිවෙච්ච සුළුසුළු දෝස තවත් ස්පෂ්ට කර සෙකන් වර්සගේ වගේ අන් බැලන්ස් එන්නේ ඒ වගේ ටිකක් හදාගන්න තවත් ඔයා කවුද කියලා අපිට පෙන්නන්න ජයවා සුබ පතනවා පවනි